පුතාල සියලුම දෙනාම ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ හතවසර ගණිතයේ පෙළ පොත මුල සිට සරලව කියන වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා ඔයාලගේ පෙළ පොතේ 9 වෙනි පාඩම අපි ඊයේ කතා කරා. ඔයාලගේ පෙළ පොතේ 9 වෙනි පාඩම කෝණ කියන පාඩම. ඉතින් ඒකේ සුළු ප්‍රමාණයක් අපි ආවරණය කරලා තියෙනවා. ඒ කියන්නේ වීඩියෝ දෙකකින්. ඉතින් ටික 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 තමයි අපි මේ දේවල් කරගෙන යන්නේ. මොකද ඔයගොල්ලොන්ට පාඩම හොඳින් ග්‍රහණය කරගැනීමේ හැකියාවක් ලැබෙන්න. හරි. ඉතින් එහෙනම් අපිට අද කතා කරන්න තියෙන්නේ මේ කෝණ පාඩමේ. මේ කියන්නේ ඔයාලගේ පෙළ පොතේ 9 වෙනි පාඩම කෝණ පාඩමේ කෝණ මැනීම කියන කොටස තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් දුවේ පුතේ පාඩමට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරනවා මේ දේවල් ඔක්කොම කරන්නේ නොමිලේ. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් ඉතින් යාළුවන්ට සම්බන්ධ වෙන්න කියන්නේ දුවේ පුතේ මේ පාඩම් මාලාවත් එක්ක. මොකද ඔයගොල්ලන්ට කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පාඩම් බැරි වෙන්නේ නැහැ. ඔයාලගේ යාළුවෙකුත් මේ වගේම මේකට සම්බන්ධ කරලා එයාටත් යම් කිසි දැනුමක් ආවා කියන්නේ ඔයාට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලට ආශිර්වාදයක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. හරි. ඒක නිසා ඔයගොල්ලන්ට මතක් කරන ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ ගෲප් තියෙන්න පුළුවන්. ඔයාලගේ පන්තිවල යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් දැනුවත් කරලා දෙපොතේ මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කියන්නේ ඒගොල්ලන්ටත් මේ ගණිතයේ විෂය ලේසි කරගන්න මේ වීඩියෝ උපකාරයක් වෙයි. හරි. එහෙනම් දුවේ ඒත් එක මතක් කරනකම අපි සාකච්ඡා කරමු ඔයාලගේ පෙළ පොතේ 9 වෙනි පාඩමේ, ඒ කියන්නේ කෝණ පාඩමේ කෝණ මැනීම කියන කොටස. පෙළපොතේ තියෙනවා කෝණ මැනීම 9-4 බලන්න 94 වෙනි පිටුව. හරි. බලන්න දිග ස්කන්ධයේ කාලය සහ ද්‍රව ප්‍රමාණය මැනීම සඳහා සම්මත ඒකක හා උපකරණ ඇත. ඇත්තනේ කතාව. අපි දන්නවා ස්කන්ධය වයනකොට අපි පාවිච්චි කරා ඒකක වර්ග කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් ඔය වගේ දේවල් නේද? හරි. ඊට පස්සේ මොකද්ද කාලය? සෝරි දිග. දිගට මොනවද අපි ගත්තේ? කිලෝමීටර්, මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර් ඔව් අපි පාවිච්චි කරානේ. හයවසේදී අපි ඔව සාකච්ඡා කරා. හරි. ඊට පස්සේ කාලයට. කාලයට අපි මොනවද පාවිච්චි කරේ? මොනවද කුඩා මේකේ තප්පර ගත්තා. තප්පර, මිනිත්තු, පැය, ඊට පස්සේ දින, දින, සති, මාස, අවුරුදු, සියවස්, සහස්ත්‍රක ඔහොම ඔහොම අපි කාලය මනින්න එක එක ඒකක පාවිච්චි කරා. හරි. ඊට පස්සේ ද්‍රව ප්‍රමාණය මයින්නවා නම් මොනවද දෙපතේ ගන්නෙ? ද්‍රව ප්‍රමාණය, දියර වර්ග, වතුර කියමුකෝ උදාහරණයක් විදිහට. වතුර බලන්න, වතුර බෝතලයක ඔයාලා මොකද්ද ගහලා තියෙන්නේ ඒකකේ? ලීටර්. එතකොට බීම බෝතලයක දාලා තියෙන මොනවද? මිලිලීටර්. අන්න ඒ වගේ ඒකක තියෙනවා. හරි. මේ සෑම දෙයක්ම අපිට මයින්ඩ ඒකක තියෙනවා. එතකොට ඔයාලට කෝණේ මනින්ද, කෝණයක් මනින්ද ඔයාලට ලබා දීලා තියෙන ඒකකේ මොකද්ද? මේ වීඩියෝ වල පළවෙනි වීඩියෝ එකේදී මගේ අතින් ඒ වචනේ කියවුණා. මොකද්ද? මොකද්ද තියෙන ඒකකේ? මොකද්ද? අංශක. 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 හරි. කියවගෙන යන්න. ඒකක හා උපකරණ තියෙනවා. උපකරණක් තියෙනවා. හරි. එම උපකරණ පිළිබඳව ඔබ ආය ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත. දැන් අපි කෝණ මැනීම සඳහා ඇති සම්මත ඒකකයන් හා උපකරණයන් පිළිබඳව විමසා බලමු. හරිද? හරි. බලන්න ඔයගොල්ලන්ට හයිලයිට් කරලා තියෙන කෝණයක් මනින්න සම්මත ඒකකයේ අංශක වේ. අංශක එක ලියනු ලබන්නේ මෙන්න මේ ආකාරයට කියලා තියෙනවා. මොකද්ද? කෝණ මනින්නේ මොන වගේද? අංශක. 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 අහලත් ඇති සමහරු, අහලා නැතුවත් ඇති. හරි. අංශක එකයි කියලා කියමුකෝ. එකයි කියන එක කොහොමද අපි ඒක දාන්නේ? මෙන්න මෙහෙම. අංශක දෙකයි නම් දෙකයි. අංශක 50යි නම් 50යි. අංශක 60යි 60යි. අංශක 90යි නම් right. දැන් පැහැදිලිද? අවබෝධයක් ආවා. හරි. ඕනම සංඛ්‍යාවක්, ඒ කියන්නේ අගේ එළියලා අගේ පැත්තකින් මෙන්න මෙහෙම ඩොට් එකක් නෙමෙයි, බිංදුවක්. චූටි බිංදුවක් කියන්නේ අංශක, ඩොට් එක නෙමෙයි. තේරුණාද? හරි. ඔය ලියලා දෙන්නේ ඔයගොල්ලන්ට highlight කරලා දීලා දෙනවා. බලන්න. යම් ලක්ෂයක් වටා සරල රේඛා ඛණ්ඩය සම්පූර්ණ වටය භ්‍රමණය වූ විට සෑදෙන කෝණයේ අංශක 360යි. ළමයි මේක නියතයක්. මොකද්ද නියතේ? ලක්ෂයක් වටා කෝණය
මොකද ලක්ෂයක් වටා එකන් රුපියල් ලස්සයද අනේ රුපියල් ලක්ෂයක් වටා ආන්සක එකසිය සොරි තුන්සි හැටක් තියෙනවා එහෙමද නෑ ලක්ෂයක් කියන එක අපි කියව බෙන්න මේ වගේ ලක්ෂයක් අපි සරල රේඛා පිළිබඳ කරනකොට ලක්ෂ ලබන කරන්න ලක්ෂයක් හරි මේ ලක්ෂය වටා කෝණයක මේ ලක්ෂය වටා කෝණය අගය අපි කියනවා කීයක් කියලාද අංශක 360යි 360යි වෙන්න 360 ලිව්වා පැත්තකින් බින්දුවක් දැම්ම ළමයි එහෙනම් අංශක ගාන ලියනකොට ඔයාලට වැදගත්ම වෙන දෙයක් තමයි ඔන්න මතක තියාගන්න මොකද්ද අංශක ගානක් ඔයාලා ලියනකොට කවදාවත් 360ට වැඩි ගණන් වලට අංශක ගණන් වලින් එන්න පුළුවන්ද? එන්න පුළුවන්ද? බෑ බෑ. එහෙනම් අපි කියමු 370යි. අංශක 370 තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන්ද? බෑ බෑ. තියෙන්න විදිහක් නැහැ. 420ක් විතර වගේ. අංශක එහෙම ලියන්න ඕනද? එහෙම එහෙම ලියන්න බෑ. එහෙනම් ඔයාලට අංශක ගාන ලියන්න තියෙන අවසාන සීමාව මොකද්ද? අංශක 360. ඔයාලට 7 වසරේදී ඉගෙන ගන්න ලැබෙන තේරුණාද? හරි ඔයාලට 7 වසරේදී නෙමෙයි 8 වසරේදී නෙමෙයි ඔයාලට උසස් අධ්‍යාපනයේ යනකම් තියෙන්නේ 360 තමයි. ලක්ෂයක් වටා කෝණයක අයික්‍ය නැත්නම් එකතු කීයද? අංශක 360යි. නියතයක්. නියතයක්. තේරුණාද? මං එදා කිව්වා නේද ඒ වීඩියෝ එකේදී. හරි. මොකද්ද කිව්වේ? සරල කෝණයක තියෙන කෝණය සරල රේඛාවක් මත පිහිටි කෝණයේ අගය කියලා අංශක 180යි කිව්වා. මේ ලකුණට එන්නේ මොන කෝණද? ඍජු කෝණ. ඍජු කෝණයක අගය අපි කීයක් කිව්වද අංශක 90ක් කිව්වා. වෙන්න තව එකක් අදාවා. ලක්ෂයක් වටා කෝණයේ අයික්‍ය එකතුව අංශක 360යි කියලා කියනවා. මේ බලන්නකො මේකේ භාගයේ 180යි නම් එහෙනම් තව භාගයක් ගියපුවම කීයද? 180යි. බලන්න මේ දෙක එකතු කළා බින්දා බින්දුවයි. 0.8816 එකක් කිතිරි 1 1 2 මේකයි 360යි. ආවද උත්තරේ? ආවද උත්තරේ? එහෙනම් මේ භාග දෙකක් එකතුලා මේ සරල රේඛාවක් උඩ තියෙන මේ වගේ කෝණ දෙකක් එකතුලා තමයි අංශක 360 සම්පූර්ණ රවුම හැදෙන්නේ. හරි. හරි කියවෙන්නේ යම් ලක්ෂයක් වටා සරල රේඛා ඛණ්ඩය සම්පූර්ණ වටය භ්‍රමණීය වූ විට සෑදෙන කෝණය අංශක 360 කි. වටයකින් හරියටක් යොදාගෙන කෝණ මැනීම සඳහා සකස් කර ඇති උපකරණය කෝණමානය නම් වේ. ළමයි කෝණමානය දැකලා තියෙයිද? ඔයාලගේ කවකටු පෙට්ටියේ තියෙනවා. කවකටු පෙට්ටියේ තියෙන කෝණමානය දැකලා තියෙද බලන්න. දැන් සමහර ගාව තියෙනවා නම් ඇදලා බලන්න පුළුවන්. මොකද්ද කෝණමානය කියන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවද මෙන්න මේ වගේ උපකරණයක්? මෙන්න තියෙනවා කෝණමානය. මෙච්චර දවසක් දැනගෙන හිටියද මේක ගන්න මොකටද කියලා? කවකටු පෙට්ටිය ගත්තාම අනේ හඳ භාගයක් තියෙනවා. අපි නම් දන්නේ නැහැ. එහෙම කියපු ළමයිනුත් ඉන්නවා. එහෙමද? කවකටු පෙට්ටියක් ගත්තට පස්සේ කවකටු පෙට්ටිය දිනන අඩි රූල නම් දන්නවනේ. සරල ධාරයේ අපි කොහොමවත් දන්නවා. දන්න දෙන්නේ. අඩි රූල. අඩි කෝදුව. අඩි කෝද්ද කියලා කියන ගැටිය අඩි කෝදුව. හරි. අඩි කෝදුව අඩි රූල තියෙනවා. ඒක නම් දන්නවා. කවකටුවක් දන්නවා උල තියෙන හින්දා. නේද? ඈ? එතකොට මේක අනේ හඳ භාගයක් වගේ එකක් හදලා දිනවා. අංක ටිකකුත් වටේට දාලා තියෙනවා. ලස්සනට අංක මෙහෙටත් දාලා දිනවා. මේ පැත්තටත් දාලා තියෙනවා. ඈ මොකට ගන්නවද දන්නේ නැහැ. එහෙනම් ඔන්න අද ඉගෙන ගන්න පුළුවන්. වෙන්න මේකට කියනවා මොකද්ද? මේකට මොකද කියන්නේ? කෝණමානය. එහෙනම් අංශක ගණන් මනින්ද ගන්න උපකරණය තමයි මොකද්ද? කෝණමානය වෙන්න තියෙනවා. හරි. හරි බලන්න ඔයාලට රූපේ දීලා තියෙනවා බලාගන්න පුළුවන්. හරි බලන්න. එය අංශක 0 සිට 180 දක්වා දක්ෂිණාවර්තව සහ වාමාවර්තව ක්‍රමාංකණය කර ඇත. එහි බිඳුව සිට බිඳුව ලෙස දක්වා ඇති රේඛාව පාද රේඛාව ලෙස හඳුන්වනු ලැබේ. බලන්න. හරි පාද රේඛාව මෙන්න මෙහෙමනේ කියන්නේ ළමයි. ඔන්න ඕමනේ තියෙන්නේ. දැන් ඔබ නැද්ද හරි? ආ තියෙනවානේ. හරි ඔන්න ඕම තියෙන්නේ. මට ඉතින් ඩිජිටල් ස්ක්‍රීන් වල වගේ අඳින්න බෑ. මං ඉතින් අඳින්නේ ඇහි මට්ටමට. ඔන්න කෝණමානය මේක කියලා හිතන්න. හරි වෙන්න මෙහෙම තියෙනවා. හරි මැදින් ඔන්න ඔහොම චූටි එකක් තියෙනවා. ඒකෙත් හරි මැදින් වෙන්න මෙහෙම ඉරක් තියෙනවාද බලන්න.
තියනද? තියෙනවා. හරි. ඊට පස්සේ මේකේ මේක වටේට වෙන්න මෙහෙම එකක් තියෙනවා. හරි. මේ හරි නෑ වගේද ටික. අඩුයි වගේද? හරි හරි ඉතින් ඒක හිතාගන්න. හරි. හරි. ඊට පස්සේ මේක තව චූටි එකකුත් ඔන්නෝම් තියෙනවනේ අනේ. මේ හිතන්න. හරි. මේ ඔක්කොම සමානයි කියලා හිතන්නකෝ. හරි ඔයාලා මේ කෝණමානය ඇඳලා දෙන්න. දේ මේක වෙන් කරලා තියෙනවා මෙන්න මෙහෙම. ඔව්ද? මේට වඩා වෙන් කරලා තියෙනවා. දල වශයෙන් හිතාගන්න. හරි. මේකේ ඔයාලට මේ පොඩියට තියෙන එකේ මෙන්න මෙතන බිංදුව කියලා තියෙනවා. බින්දේ තියෙන දා ඉඳන් 10 20 30 40 50 60 70 80 90 මෙන්න මේ කෙලින්ම එන එකට මෙන්න මේ කෙලින්ම එන එක කෙලින් ඇති 90 කියලා බලන්න 90 100 110 120 130 140 50 60 70 මෙතන ඇති 180 කියලා බලන්න 180 මේ පොලිම නම් හරි. එතකොට මේක මොකද්ද? මේකේ මෙන්න මෙතන බිඳුව කියලා තියෙනවා. හරි ඊගාට දෙනවා 10 20 30 40 50 60 70 80 90 වෙන්න මෙයන් තියෙනවා එතනට. 100 110 120 130 140 150 160 170 මෙන්න මෙතන එනවා 180. තමයි ඔබ කියලා තියෙනවා දක්ෂිනාවර්තව සහ වාමාවර්තව ක්‍රමාංකනය කළා තියෙනවා කියලා. ක්‍රමාංකනය කරනවා කියන්නේ මොකද්ද? ක්‍රමාංකනය කරනවා කියන්නේ මොකද්ද? ලකුණු කරලා තියෙනවා කියන එකට සමාන පදයක්. තේරෙනවද? ක්‍රමාංකනය කරලා තියෙනවා. ක්‍රමානුකූලව අංකනය කරලා තියෙනවා කියන එක තමයි ක්‍රමාංකනය කරලා තියෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. දක්ෂිනාවර්තව සහ වාමාවර්තව ක්‍රමාංකනය කරලා තියෙනවා අංශක 180ට එනකම් ක්‍රමානුකූලව අංකනය කරලා තියෙනවා ක්‍රමානුකූලව අංකනය කරලා තියෙනවා තේරුණාද? රයිට්. ඊට පස්සේ බලන්න කෝණමානයේ පිටත මානය හා ඇතුළත මානය ලෙස පරිමාණ දෙකක් ඇත. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ ඇතුලේ එකට කියනවා මොකද්ද කියන්නේ? ඇතුළත මානය. ඇතුළත මානය. ඇතුළත මේක කියනවාද? ඇතුළත ඇතුළත පරිමාණය. ඇතුළත පරිමාණය මෙන්න තියෙනවා පිටත පරිමාණය. පිටත පරිමාණය. හරිද? එතන මේ තියෙන්නේ ඇතුළත එක, මේ තියෙන්නේ පිට එක. පැහැදිලිද? අර දෙපැත්තට මේවා කරලා තියෙනවා කියන්නේ. හරි. ඊළඟට මොකද්ද? මෙන්න මේකට කියනවා මේ රේඛාවට. මේ රේඛාවට කියනවා මොකද්ද? පාද රේඛාව. රේඛාව. හරිද? හරි. එතකොට මේකට කියනවා පාද රේඛාවේ. පාද රේඛාවෙත් මැදනේ. ඒකට කියනවා මධ්‍ය ලක්ෂය. හරිද? හරි. ප්‍රමාණකණය කරලා දෙනවා පරිමාණයේ ලකුණු කරලා දෙනවා කොටස් දෙකක. ඒකේ ඇතුළත ඒකට කියන ඇතුළත පරිමාණය, පිටයකට කියන පිටත පරිමාණය, බේම් එකට කියන පාද රේඛාව. ළමයි විතරම අපි මනිනකොට පාද රේඛාව තමයි අද ඇඳලා තියෙන රේඛාවට කියන්නේ. අපි දැන් ඉස්සරහට කරගෙන යනකොට ඒක බලා ගන්න පුළුවන්. හරිද? මේ ඇඳලා තියෙන කියන්නේ අපි මොකක් හරි මේ මෙහෙම ඉරක් ඇඳොන් මේ ඉරට තියන්නේ බේම් එක තමයි ගෙනල්ලා හොම කියන්නේ. මේ යට ඉර එහෙම නෙමෙයි. තේරෙනවද? මේ යට ඉර තියලා ඉවරලා මනින්න බෑ. එතකොට අපි කියන්න ඕනේ මේ ඉරට තමයි සමපාත වෙන්න තියන්න ඕනේ. තේරුණාද? ආන් ඒක කියන්නේ. හරි. බලන්න. පිටත පරිමාණයේ ඉරි පිටත පරිමාණයේ දිගු ඉරි
බිින්දුව දහය විස්ස ලෙස එකසි අසුවේ ඉලක්කම් වලින් සලකුණු කර ඇත. හරි මොකද පීටත පරිමාණය මේ පීටත පරිමාණය බින්ද ඉඳන් එකසි අසුවටයනකම් තියෙනවලු. හරි පීටත පරිමාණය එකළඟ පීටි දිගුඊරි දෙකක් අතර කොටස කෙටිඊරි මගින් සමාන කොටස් දහයකට බෙදා ඇත. ළමයි මේ දෙකක් අතර මේ දෙකක් අතර හරිද මේ මේකත් දහයකට බෙදා තියෙනවලු. ඔන්නෝම මේකත් දහයකට බෙදෙනවා, මේකත් දහයකට බෙදෙනවා. ඔන්න ඔය ආකාරයට මේක දිගටම දහය කොටස් වලට බෙදලා තියෙනවා කියලා කියන්නේ. තේරුණාද? එහෙනම් මේ පොඩි කොටසක් අතර අගය කියද? මේ පොඩි කොටසක් අතර අගය අංශක අංශක එකයි අංශක එකයි. එහෙනම් මේ දහයක් කියන්නේ එහෙනම් කීයද? අංශක දහයයි. එහෙනම් දහයෙන් දහයට මේක ලකුණු කරලා දෙන්න. පැහැදිලිද? හරි, මේ අලිරූල වගේ තමයි. තේරුණාද? පොඩ්ඩක් මෙහෙම රවුමට වක්‍රාකාරව දින හිඳ තමයි මේ විදිහට ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. මේ කෝණමාන වලින් අගයන් සොයනද ඔයාලා මූලික අඩිතලම තමයි මේ දාන්නේ. මෙතනින් ඉදිරියට එන කෝණ සම්බන්ධ පාඩම් වලදී අනිවාර්යෙන් ඔයාලට කෝණමානය පාවිච්චි කරන්න වෙනවාමයි. ඔයාලා අටවසරට ගියාට පස්සේ ඔයාලගේ කෝණ පාඩම පටන් ගන්න මේ තැන් වලින්. මේ බේසික් දේවල් නිකම් උඩින් 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 කියලා දැම්ම ගණන් හදන්න පටන් ගන්න වෙන්නේ වාට කෝණමානෙත් එක්ක. අන්න ඒ නිසා තමයි මේ කෝණමානෙ මෙච්චර හඳුන්වලා දෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඉදි 10කට බෙදා ඇත රූපේ දක්වා යදි පැවැදී දිගු ඉරි දෙකක් අතර කෝණේ විශාලත්වය අංශක 10යි. ඒ කියන මොකද්ද? මේ දිග ඉර දෙකක් අතර පරතරය කියද අංශක 10යි කියලා කියනයි. හරි. යන්න එහා පැත්තට. දැන් අපි රූපේ දැක්වෙන AOB මැනීම සඳහා කෝණමානය හසුරවා ගන්නා අයුරු විමසා බලමු. හරි, ඔන්න දීලා දෙන බාන කෝණමානය පාදරේඛාව හරිමද? AOB හි O ශීෂයට පාදරේඛාව. හරි 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 හරි. මේ මොකද්ද මේ කියන්නේ ලාව? මේකෙන් මම අදින්නම්කො. AOB කියන කෝණය සාමාන්‍යයෙන් අඳු කීයෙන්ද කීම් තියෙන්නේ 50න් ගිහලා දෙනවානේ. හරි හරි හරි. ඕම් AOB එක අඳිනවා මම. මේක කියලා හිතන්නකො. ඔන්න රූපේ. ඔන්න පනහරහයන කෝණයක් තියෙන්නේ. බලන්න ඔයාලට රූපෙ පෙන්නලා තියෙනවා. බලාගන්න තිරේ බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක තියන්නේ කොහොමද? මේ රතු පාටින් ඇඳලා තියෙන කෝණය කියලා හිතන්න මෙව නෑ. හරි, මේක මම අර ඉස්සලා පෙන්නන්න නෑන්ද. හරි, ඒකින් ඇව නෑ. අපෝ ඒවත් හිතයි නෑ. හරි, ඒකින් ඉල් පාටින් හඳින්න පට්ට ප්‍රශ්නයක් වෙන්නේ. හරි, එන ඉල් පාටි තියෙන්නේ. හරි, ඔය රූපේ තමයි දැන් ඔය කියලා රූපේ ඇඳලා මම ඒක උඩින් මේ කෝණමානය කියලා තියෙන්නේ කියලා හිතන්නේ. මෙන්න මෙහෙම කෝණමානය කියලා තියෙන්නේ මං. ඔන්න ඕම. තේරුණාද? හරි. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? ඕ ශීර්ෂයට පාද රේඛාව. ඕ ශීර්ෂයට මොකද්ද? වෙන්න A, වෙන්න O, වෙන්න B. හරිද? AOB. ඔන්න. හරි. මේක කියනවා ඕ ශීර්ෂය. මේ අදපු එකේ රේඛාවේ මේක මොකද්ද? මේකේ ඕ කියන්නේ ශීර්ෂය. අපි ඊය කතා කරා. හරි. ඕ ශීර්ෂයටද පාද රේඛාවටද, ඒ කියන්නේ OA බාහුව මතට සමපාත වන ප්‍රති කෝණමානය තබා ඇත. හරි. මේක OA කියන මේ ඉර මියාගේ පාද රේඛාවට, මේ කෝණමානයේ පාද රේඛාවට සමපාත වෙන්නද මේ තියෙන්නේ? වෙන්න මේ විදිහට සමපාත වෙන්න තියාගන්න කියලා කියනවා. හරි. එවිට කෝණේ AO බාහුව කෝණමානයේ ඇතුළත පරිමාණයේ බිංදු පීඩන රේඛාව සමඟ සම්පාත වේ. හරි. AO රේඛාව මේ ඇතුළත පරිමාණයේ බිංදුව සමඟ සම්පාත වෙලාද නැද්ද? සමපාත වෙලා තියෙන්නේ. හරි. OB බාහුව ඇතුළත පරිමාණයේ අංශක 50න් දැක්වෙන ලක්ෂ්‍ය මත පිහිටා ඇත. හරි. ඊළඟ බලනවා මෙතන ඉඳන් මේ
ඉර කැපිලා යන්නේ මේ කෝණමානෙ කොතනින්ද කියලා. මේ බිංදුව 10 20 30 40 මේ 50 තියෙන තැනින් තමයි කැපිලා ගිහින් තියෙන්නේ. 50 තියෙන තැනින් කැපිලා ගිහිල්ලා තියෙනවා. මෙයා මෙහෙම සම්පාත කරාට පස්සේ මේ ඉර කොහෙන්ද ගිහින් තියෙන්නේ? මෙහෙම කරලා බලාගෙන යනකොට මෙන්න 50 ඉර ගාගෙන් කැපිලා ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරි, එබැවින් AOB සමාන අංශක 50. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් AOB කෝණය සමාන අංශක 50යි. ඔන්නඔහොම අපිට මේක ලකුණු කරන්න පුළුවන්. මේක මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. බලන්න. කෝණමානය භාවිත කරමින් අංශක එක කෝණය ඇඳ පෙන්වීමට අපහසු ඉතා කුඩා කෝණයක් බව පැහැදිලි වේ. අංශක එකක් කියන්නේ කොච්චරද? මේ අංශක එකක් මම කිව්වා මේ 10කට බෙදලා තියෙන එකෙත් එක කොටසක් ගත්තොත් ඒක අංශක එකක් වෙන චූටිම ප්‍රමාණයක්. තේරුණාද? ඒක ඇඳලා පෙන්වන්න තරම් ලොකු කෝණයක් නෙමෙයි කියන එක කියන්නේ. හරි, බලන්න ක්‍රියාකාරකම දෙක. සරල ධාරයේ භාවිතයෙන් එක රූපී ආකාරයක කෝණයක් අභ්‍යාස පොතේ ඇඳගන්න. මොකද්ද අපේ සරල ධාරේ කිව්වද නැද්ද? මේක මකනවා මම දැන්. හරි, සරල ධාරේ, සරල ධාරේ කිව්වා අපි මොකද්ද? අඩි රූලට. හරි, අඩි රූල භාවිතයෙන් ඔන්න එක රූපයේ විදියට රූපයක් ඇඳගන්නලු ඔයාලගේ පෙළ පොතේ. කොහොමද ඇඳලා තියෙන්නේ බලන්න. වෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්නෝම එකක් තියෙනවා. මේක ලකුණු කරලා තියෙනවා A B C කියලා ලකුණු කරලා තියෙනවා. අඳිනාද කෝණේ විශාලත්වය මැනගන්න එමාගිය A B සහ B C බාහුව අතර කවයක් ඇඳ ඒ තුල ලියන්න. කවයක් ඇඳ ඉති කියන්නේ A B සහ B C බාහුව අතර කවයක් ඇඳලා මේකේ අංශක ප්‍රමාණය අපිට ලියන්න කියලා තියෙනවා. හරි, අපි මේ ඇඳගත් එක මෙන්න මෙහෙම මයින්නවා. මෙන්න පේනවද? හරි, ඔයාලට පේනවද මේ කෝණමානය මෙන්න පාද රේඛාව වෙන්න මේ BC කියන ඉරට සමපාතද නැද්ද? සමපාතයි. සමපාත වුණා. හැබැයි මේකේ මධ්‍ය ලක්ෂය කෝණමානයේ මධ්‍ය ලක්ෂය මේ B ශීර්ෂය ගාවින් තමයි තියන්න ඕනේ. හරිද? B ශීර්ෂය ගාවින් තිබ්බට පස්සේ වෙන්න අපිට බලාගන්න පුළුවන් මේ මං ඇඳපු විදිහට නම් මේ කෝණය කීයෙන්ද යන්නේ? අංශක 40න් යනවා. වෙන්න ගිහිල්ලා මේ 40 තියෙන තැනින් කැපිලා ගිහින් තියෙනවා. ඒකින් තමයි මම කියනවා මේ කෝණය අංශක 40යි කියලා කියනවා. මේ කවයන් ඇඳලා ඔයාලට එතනින් අංශක ගාන ලියන්න කියලා තියෙනවා. ඒ තුල ලියන්න කියලා තියෙනවා. හරි, බලන්න පියවර 3. දෙක රූපේ ආකාරයට කෝණයක්ද අභ්‍යාස පොතේ ඇඳ ඉහත පරිදිම කෝණයේ විශාලත්වයද මැන එහිගේ ලියන්න කියලා තියෙනවා. හරි, ඒකත් තදෙමු. මොකද්ද කියන්නේ? කොයි වගේ කෝණයක්ද ඒක? හරි, ඒක වෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක් නේ. හරි, මෙන්න මෙහෙම දාලා තියෙන්නේ P Q R. හරි, අපිට කියනවා කෝණේ විශාලත්වය මැන එහි යගේ ලියන්න. කෝණේ විශාලත්වය මයින්නවා නම් අපි කොතනටද මේකේ මෙතන මේ කෝණමානය අපි වෙන්න මේ P Q කියන රේඛාවේ මේ කෝණමානයේ පාද රේඛාවට සම්පාත වෙන වෙන්න මෙහෙම තියලා Q ශීර්ෂය මේ මධ්‍ය රේඛාව ගාවට ගන්නවා. මේ මධ්‍ය රේඛාව තියෙන කෝණමානයේ මධ්‍ය රේඛාව ගාවට වෙන්න මෙහෙම ගන්නවා. ඇරගෙන දැන් කොහොමද මයින්නේ? මේ බිංදුව දිනේ මෙහෙනේ. මේ ඉඳන් මැනගෙන ඉන්න පුළුවන්ද? බෑ. මේ ඉඳන් මැනගෙන ඉන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? මෙහෙට කොහොනේ නැ මේ මෙහෙම තියෙන. ළමයි දෙපැත්තකට මේක ලකුණු කරලා තියෙන හේතුව මෙන්න මේ වගේ අවස්ථාවකව අපිට මෙහෙම මනින්න බෑනේ. අපි මනිනවා මේ පැත්තේ බිංදුව තියනවා නේද? ඈ? ඇතුළත පරිමාණයේ මනින්න බැයි නම් පිටත පරිමාණයේ තියෙන බිංදුව මේ පැත්තේ ඔන්න මැනගෙන යනවා. බිංදුව 10 20 30 40 50 60 70 80 90 100 100 120 න් ගිහිල්ලා තියෙනවා. වෙන්න 120 න් යන තැන කැපිලා තියෙනවා. එහෙනම් මේ කෝණය මම ලියනවා අංශක 120යි. පැහැදිලිද? මෙහෙන් මැනගන්න බැයි නම් මෙහෙන් හරි මැනගන්න තමයි කෝණමානයේ දෙපැත්තකින් ක්‍රමාංකණය කරලා තියෙන්නේ. හරි. හරි. හරි යන්න. 9
නමේ තුන අභ්‍යාසයේ දී ඇති රූපය ඇසුරෙන් පහත සඳහන් එක් එක් කෝණේ අගය ලියන්න. හරි. රූප සටහන දීලා තියෙනවා බලන්න. බලන්න රූප සටහන ඔයාලට තිරේ බලා ගන්න පුළුවන්. හරි. එතකොට x y z ළමයි x y z බලන්න x y z ඒ z මැදට තියෙනවා y කියලා. x නෙමෙයි y. තේරුණාද? හරි. ඉස්සරම ඔයගොල්ලන් ඉන්නහන්නේ x y z කෝණය කීයද? බලන්න x y z කෝ x y z. එහෙනම් සරල කෝණයක් තියෙන්නේ. සරල කෝණයක් මෙන්න මේක තිබ්බනම් මෙහෙම කෙලින්ම ගත්තොත් කීයද මේක ගාන? අංශක 180. ඊගාඩ බලන්න z y a කෝණය. z y a මෙන්න මේ කෝණය කීයද කියලා අහනවා. බලන්න කීයද කැපිලා ගිහින් තියෙන්නේ z y a කෝණය අංශක 20න් ගිහිල්ලා තියෙනවා. හරි ලේසි. ඊට පස්සේ තියෙනවා x y c කෝණය. x y c අයියෝ බලන්න දෙයක් නැහැ. කීයද? එල්ලකුර ඇලේට තියෙන එහෙනම් අංශක 90යි. බලන්න අංශක 90න් ගිහිල්ලා තියෙන්නේ. හරි. හරි ඊට පස්සේ තියෙනවා කීයද? b y z b y z කෝණය b y z b y z කෝණය බලන්න b අකුර ගිහිල්ලා තියෙන අංශ කීයද? 60. ඇතුළත පරිමාණය මැනගෙන යන්න මේ පැත්තේ ඉඳන් ඔහම. එතකොට b මේ කෝණය ගැන අහන්නේ. එහෙනම් කීයද කියලා දෙන්නේ? අංශක 60න් ගිහිල්ලා තියෙන්නේ බලන්න. හරි. හරි. ඊගාව. ඊගාව කෝණය මොකද්ද? BY z හරි. ඊට පස්සේ x y b කෝණය. x y b වෙන්න මේක. වෙන්න මේ කෝණය. x y b කෝණය සමානයි. බලන්න. x y b. එහෙනම් මේ පැත්තේ ඉඳන් මැනගෙන යන්න තියෙන්නේ. මේ පැත්තේ ඉඳන් බලන්න මැනගෙන ගිහිල්ලා පිටත පරිමාණයෙන් බලන්න x y b කීයද? අංශක 160 කියන්න බෑනේ. ඇතුළත පරිමාණය නෙමෙයි මයින්ද කියන්නේ. ඇයි? මෙහෙමනේ බලන්නේ. වෙන්න කෝණේ. එහෙනම් මෙහි ඉඳන් මැනලා හරියනවද? නෑ, මෙහි ඉඳන් මනින්නවත්. එහෙනම් මෙහි බිංදුව එන තැන ඉඳන් තාම මැනගෙන ඉන්න නැත්නම් මෙතනට එනකම්. හරි, බලන්න මෙහි බිංදුවේ ඉඳන් ඇතන මැනගෙන එනකොට කීයද අංශක? 120යි කියලා එනවා. බලන්න දීලා තියෙන්නේ. ඊට පස්සේ c y z c y z කෝණය c y z. එහෙනම් මෙන්න මේ කෝණය ගැන කියන්නේ අංශක 90යි. බලන්න වැදගත්න්නේ. ඊට පස්සේ x y a x y a කෝණය සමානයි. x y a x y a කෝණය වෙන්න මහා කෝණයක්. වෙන්න මේක ගැන අහන්නේ. එහෙනම් මේ පැත්තේ ඉඳන් පිටත පරිමාණයෙන් මැනගෙන ඉඳ x y a කීයද අංශක? 160යි කියලා එනවා. ඊට පස්සේ තියෙනවා z y d z y d කෝණය සමානයි. z y d. හරි, බලන්න z y d කෝණය. එහෙනම් මෙහෙන් ඉන්නේ. එහෙනම් මේ මේක ගැන අහන්නේ. එහෙනම් මෙහෙන් මැනලා හරිනාද? නෑ, මෙහෙන් මැනගෙන ඉන්න ඕනේ. එහෙනම් බලන්න z y d ඇතුළත පරිමාණය මැනගෙන ඉන්න 100 කීයද? 160යි. ඒත් 160යි කියලා එනවා. හරිද? හරි 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 ලේසි. හරි, බලන්න ඊගාවට. හරි, ඊගාවට තියෙනවා ඔයාලට මෙන්න මෙහෙම එකක්. ඔය කොටු රූපෙ පෙන්නලා තින්නේ ඇයි? සාමාන්‍යයෙන් ඔය කොටු ඇඳලා පෙන්නලා තින්නේ මොකක්ද හේතුව? බලන්න, කොටු ඇඳලා තින්නේ ඇයි? ඔය ඔයාලගේ පොතේ ඔය අභ්‍යාසයේ ඔය කොටස කරනකොට ඔයාලා මොකද්ද ගන්න ඇත්තේ? ඔයාලා පොතේ කොටු රූල් පොතනේ. කොටු රූල් පොතේ ඔය තියෙන ගණන් කොටු ඇඳ ගන්න ඕනේ. ඒ තියෙන කොටු ප්‍රමාණය මැනලා තමයි ඔයගොල්ලෝ ඔය ඉරිතික ඇඳ ගන්න ඇත්තේ. එතකොට ඔයගොල්ලන්ට වර්ධින්නේ නෑ. හරි, ඒ කියන්නේ හැමෝටම එකම කෝණේ අගේ එනවා. පැහැදිලිද?
හරි ඒ කියන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි ඉස්සරහම එක බලන්න. ඒ කියන කෝණය අපි මැන ගන්නවා නම් මේ පැත්තට කොටු කීයක් තියද? කොටු පහක් තියෙනවා. ළමයි කොටු පහක් මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ උඩට කොටු මෙතන ඉඳන් බලන්න කීයක් තියෙනවද කියලා. උඩට කොටු පහ 1 2 3 4 5 මේ මේ හරියට එන්නේ. එතකොට වෙන්න මෙහෙම ගහගත්තා නම් ඔයාලට හරිද? ඕම් ඕම එනවා කෝණය. මේක ඒ කෝණය. තේරුණාද? හරි. ඊගායක බලන්න. ඊගායක තියෙන කීයද? 1 2 3 4 5. කොටු පහක් මේ මෙහෙට තියෙනවා. යටට කොටු කීයද තියෙද? 3 6 7ක් තියෙනවා. මෙහෙට කොටු 7ක් ගණන් කරගෙන වෙන්න මෙහෙම එන්න. ඕම් එයාවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් එනවා. ඒ කියන්නේ B කෝණය. තේරුණාද? හරි ඊගාස් එනවා C කෝණය බලන්න. යට ඉඳන් කොටු කීයක් කොටින්ද බලන්න. 3 කීයද? 3 4 5 7. හරි මේ මෙහෙම 7ක් තියෙනවා මේ පාද මැද ලක්ෂයේ ඉඳන්. හරි එතකොට මේක කෙලින් යනදහම මේ අතර C ගාවට එනකන් කොටු කීයක් තියෙද? 4ක් තියෙනවා. 1 2 3 4 කියලා C ලකුණු ගන්න. එහෙනම් වෙන්න මෙහෙම ඇඳගන්න. ඇදයි. 6යි 7 8ක් ගිහිලා තියෙනවා ඔන්න කොටුවට මෙහෙට ඇඳගන්න. එහෙනම් ඔයාලගෙන් C කියන කෝණය ගැනත් අහනවා. ඊගාට තියෙනවා අනිත් එක. බලන්න කොටු දෙක අතර පරතරය D කියන එක මේ පැත්තකින් පැත්තකින් දාගන්නවා D. හරිද? D මෙතන ඉඳන් මෙහෙට කොටු කීයක් තියෙද? 3යි 4යි 5යි. 3යි 4යි 5යි මේ මේ හරියට. එතකොට එතන ඉඳන් උඩට කොටු කීයද? 3 4 5 3 4 5 කියලා මේ මෙහෙම ලවුම් කරා. යටද යටට 3 4 5 6යි. උඩට තියෙනවා කොටු 5යි. යටට තියෙනවා කොටු 6යි. යටට කොටු 6යි. ඒ කියන්නේ වෙන්න මෙහෙම මෙහෙට වැඩිපුර තමයි එන්නේ. තේරුණාද? වෙන D කියන කෝණය. දැන් ළමයි ඊපස්සේ කෝණමාණය කියලා මනින්ද. හරි මගේ මේකේ කොටු රූල් නැති නිසා සමහරවිට මගේ එන අංක වලට වඩා පොඩි සුළු ප්‍රමාණයක වෙනසක් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. මොකද ඔයාලා කොටු රූල් පොතේ නෑදින්නේ. එතකොට මගේ වයිට් බෝඩ් එකේ මෙතන නෑ කොටු රූල්. තේරුණාද? හරි එතකොට පොඩි එහෙම වීමක් වෙන්න පුළුවන්. නමුත් මම ඔයාලට ඔයාලගේ පෙළ පොතේ අඳපු එක මනින ක්‍රමය කියලා දෙන්නම්. තේරුණාද? හරි කොහොමද මනින්නලා? මේක මනිනවා නම් අපි කොහොමද තියන්නේ? මේ අපි පාද රේඛාව sorry මධ්‍ය ලක්ෂය වෙන්න මෙහෙම මේ මුල්ලට ශීර්ෂයට වෙන්න මෙහෙම තිබ්බා. අපි මනින්නේ කොහේ ඉඳන්ද? මෙහේ ඉඳන්ද? නෑ අපි මෙහේ ඉඳන් මනින්නේ මෙහේ ඉඳන්. එහෙනම් මෙහේ ඉඳන් අපි මැනගෙන එනවා මෙහෙම. මැනගෙන එනකොට කීයද? මෙහෙම මැනගෙන එනකොට කීයෙන්ද මේ රේඛාවෙන් මේ කෝණමාණය කැපිලා ගිහින් තියෙන්නේ? මගේ නම් 35න් විතර කැපිලා ගිහින් තියෙන්නේ. එහෙනම් මම දානවා A සමානයි 35යි අංශක. පැහැදිලිද? හරි. එතකොට මයින විදිහ මතකද? එහෙනම් මේකට මේ පාදරේ ගාවට මෙන්න මෙහෙම තියලා මනින්නයි තියෙන්නේ. මේක මනින්නේ කොහොමද? මෙහෙමද? ඈ මෙහෙම මනින්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මේ අතට තියාගෙන මෙන්න මෙහෙම තියාගන්නවා. මේ ශීර්ෂය මෙතනට විදිහට. පැහැදිලිද? පේනවද? හරි එතකොට අපි ගණන් කරගන්නේ කොහොමද? මෙහෙ බිංදුවේ ඉඳන් ගණන් කරලා හරියනවද? නෑ මෙහෙ බිංදුවේ ඉඳන් පටන් ගන්නවා. මෙහෙ බිංදුවේ ඉඳන් ඔහොම ගණන් කරගෙන ගණන් කරගෙන එනවා. එනකොට මට එනවා 56ක් විතර එනවා. B සමාන අංශක 56යි. මේක වෙනස් වෙන්න පුළුවන්. මේ අගේවල් වලට මේ මයිනකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා කොටු රූල් වල අඳින්නේ හැම දැන් දරුවෝ ඔක්කොම කොටු රූල් වල නේ අඳින්නේ. එතකොට ඔයාලගේ උත්තරේ වෙනස් වෙන්න පුළුවන්ද? හැබැයි ඔයාලගේ උත්තරේ වෙනස් වෙන්න බෑ. මොකද මේ කොටු ගාන හරියට ගණන් කරලා මේ රූපය මේ විදිහට මැන්දනා ගාන වෙනස් වෙනවද?
අංශක ගණන වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. මගේ මේ වෙනස් වෙන්න හේතුව මොකද්ද? මගේ කොටු රූල් නැති නිසා. හරි. C C කියන එක වැඩ ගන්න අපි කොහොමද? එහෙනම් මෙන්න මෙහෙම තියනවා. C මෙතන C ලක්ෂයට වෙන්න මේ විදිහට තියලා මොකද කරන්නේ? C ලක්ෂයට වෙන්න මෙහෙම මේකේ මධ්‍ය ලක්ෂය තිබ්බා. තියලා අපි ගණන් කරගෙන යන්නේ මෙහි ඉඳන්ද? මෙහි ඉඳන්ද? නෑ, මෙතන කෝණයක් ගැන නිහන්නේ. එහෙනම් අපි මැනගෙන ඉන්නේ කොහේ ඉඳන්ද? මේ ඉඳන්, මේ බිංදුව තියෙන තැන ඉඳන්. මේ බිංදුව තියෙන තැන ඉඳන් මෙන්න මැනගෙන එනවා මම. හරිද? මැනගෙන එනවා. මේ මැනගෙන එනකොට මට මේ මෙහෙම 10 20 30 ගණන් කරගෙන එනකොට 120 කියන තැනින් මේ ඉර කැපිලා ගිහින් තියෙනවා. එහෙනම් මම ලියනවා මෙතන C සමානයි 120යි අංශක. පැහැදිලිද? හරි, ඊගාව එක D. D කියන එක මනින්ද මට මෙහෙමත් පුළුවන්. මෙන්න මෙහෙම තියලා මෙහෙම තියලා මෙහෙම වැනගෙන ඉන්නත් පුළුවන්. නැත්තම් ඔයා තව කෙනෙකුට පුළුවන් මේ මෙහෙම මනින්ද. කොහොමද? මේ පැත්තට තියලා මේ බිංදුවේ ඉඳන් මේ මෙහෙම වැනගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ මයින දෙන්න එකකටවත් අංශක ගාන වෙනස් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න බෑ. කොයි පාදයට තියලා මැන්නත් ඒ ගාන එන්නම ඕනේ. තේරුණාද? හරි, බලන්න. මම මේක මෙහෙම තියලා මේ බිංදුවේ ඉඳන් මැනගෙන යනකොට මගේ එක 80 ඉදි කැපිලා යනවා. හරි, සමහරවිට ඔයාලට වෙන්න පුළුවන් මගේ එක 80ෙන් කැපුණාට ඔයාලගේ 85ක් විතර වෙන්න පුළුවන්. ඇයි ඒ? මේ උඩට කොටු 5යි යටට කොටු 6ක් තිබ්බනේ. එහෙනම් මේ 85 80ට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන්. හැබැයි 90ට වඩා අඩු අගයක් තමයි එන්නේ. තේරුණාද? මේක එල්ලකුරයි හැඩයට නෑ මෙහෙම තිබුණා. හරිද? පැහැදිලිද? හරි හරි හරි. යන්න එහා පැත්තේ විදියට යන්න. ඊළඟ වස් මොකද තියෙන්නේ? පහත සඳහන් එක් එක් රූපය අභ්‍යාස පොතෙහි පිටපත් කරගෙන එහි ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති කෝණය මැන අගය ලියන්නලු. කෝණ මැන අගය ලියන්නලු. හරි, මේක මම ඇකුවා. බලන්න මොකද්ද මේ කියන්නේ. හරි, ඇඳගමුනේ. හරි, මොකද්ද ඉංග්‍රීසි අක්ෂර වලින් දීලා තියෙන කෝණ මැන අගය ලියන්නලු? පළවෙනි එක තියෙනවා මෙන්න මෙහෙම. මේක ටිකක් වැඩිපුර තියෙනවා, මේක ටිකක් අඩුවෙන් තියෙනවා. ඒ මේක තියෙනවා B. ඊළඟට තියෙනවා මෙන්න. C D. ඊළඟට වෙන්න. E F. ඊළඟට තියෙනවා මෙන්න. G H. හරි, ඔන්න ඔය අගයන් ටික ලියන්නයි තියෙන්නේ. කොහොමද මයින්නේ? හරි, කොහොමද මයින්නේ? ඔන්න වැඩගෙන යන්න. තිබ්බම දරි. හරිද? හරි, තිබ්බා. මැනගෙන යනවා මේ බිංදුවේ ඉඳන්. බිංදුව ඔහොම මැනගෙන යනකොට මගේ මේ ඒ අකුර කැපෙනවා 45න්. බලන්න ඔයාලා වෙනස් වෙන්න පුළුවන්. මොකද අඳින විදිහ අනුව අපිට මේ අඳින අංශ ගණන් දීලා තියෙද? නෑ. කොටු ගණන් දීලා තියෙද? නෑ. හරි, මේක මනිනවා නම් අපිට වෙන්න මෙහෙම වයින්දත් පුළුවන්. මෙහෙම වෙනලා මේ පාද රේඛාවට මේක සම්පාද කරලා මේ ගාන මනින්නත් පුළුවන්. නැත්නම් අපිට මෙහෙම මුණින් අතට තියලා මනින්නත් පුළුවන්. මැනලා මේ අතට ඔහොම මැනගෙන ඉන්නත් පුළුවන්. තේරුණාද? ඔහොම මැනගෙන ඉන්න පුළුවන්. එහෙනම් එතකොට එනවා මට B සමානයි අංශක 20ක් විතර වගේ එනවා. හරි, C C බලන්න. C මනිනකොට මම මේ අතට තියනවා. තේරුණාද? C මම මේ අතට තියලා කොහොමද මැනගෙන ඉන්නේ? මේ බිංදුවේ ඉඳන් මැනගෙන එනවා. බිංදුවේ ඉඳන් මැනගෙන එනකොට මට එනවා 40. කියද 45ක් විතර වගේ නේද? C සමානයි 45ක් විතර වගේ. හරි, බලන්න D. හරි, D D මම මෙහෙම තිබ්බට පස්සේ මට මෙහෙම අනින්න බෑ. මම මෙහෙම මැනගෙන එනවා. ඇයි? මේකට සම්පාදලා තියෙන මේ බිංදුවේ ඉඳන් මැනගෙන මම මෙහෙම එනකොට මට එනවා D සමානයි 60ක් එනවා.
මට එන්නේ D සමාන 60. හරි. ඊගාට බලන්න E. E කියන එක මෙන්න මෙතන සමපාත කරාමම සමපාත කළා බින්න මැනගෙන යන මහා කෝණයක්. මහා කෝණයක් හැදෙන්නේ 90කට වඩා වැඩි කෝණයක්. එහෙනම් බින්න මෙහි ඉඳන් මම ගණන් කරගෙන ගණන් කරගෙන එනවා. ගණන් කරගෙන එනකොට බින්න 120 ගාවින් කැපිලා යනවා. E කියන එක සමානයි අංශක 120යි. ළමයි F කියන එක නිකම්ම හොයන්නත් පුළුවන්. F කියන එක. ඇයි? මේ සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතුව කියන අංශකයේ 180යි. 180යි නම් එහෙනම් දැන් මෙතන 120ක් තියෙනවා. එහෙනම් මේ කෝණේ කීයක් වෙන්න ඕනද? F සමාන අංශක 60ක් විය යුතුමයි. ඇයි? මේ දෙකේ 100 එකතුව අංශක 180 වෙන්නේ 60යි. බලමු අපි 60ක් වෙයිද කියලා. හරියටම හරි බලන්න. බලන්න. කීයද? හරි zoom කළ බලන්න. අන් කීයද 60න් යන ලස්සන පැහැදිලිද එහෙනම් සරල රේඛාව මත පිහිටි කෝණවල එකතු වාංශක 180යි කියලා එනවා බලන්න මෙතන G G අපිට මෙන්න මෙහෙම වැනගන්නත් පුළුවන් නැත්නම් අපිට මේ පාදයට සමපාත කරලා මෙන්න මෙහෙම වණින්නත් පුළුවන් එතකොට මම ඇඳලා තියෙන විදිහට මට එනවා මේක G කියන්නේ සමානයි අංශක G සමාන අංශක 90යි කියලා එනවා. ඒක බලන්න දෙයක්වත් නැහැ. මේ බැලුව බැලමම පේනවනේ අංශක 90යි කියලා. නේද? හරි. බලමු H. H අපිට වෙන්න මෙහෙමයි ඉන්නත් පුළුවන්. මෙහෙම තියලා මෙහි ඉඳන්ම අරගෙන යන්න පුළුවන් හොම. මහා කෝණයක්නේ. නැත්තම් අපිට පුළුවන් වෙන්න මේ පැත්තට සම්පාත වෙන්න තියලා වෙන්න මෙහෙම මේ පැත්තෙන් මැනගෙන යන්න. මේ බිංදුවේ ඉඳන් ඉතින් මැනගෙන යනවා වස්වස්වස්වස් කරලා. එතකොට එනවා මට අංශක 100 35ක් එනවා h සමාන අංශක 135යි කියලා මට ගන්න පුළුවන්. මේ වගේ ගාන තමයි එන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි කෝණ වළින්නේ. පැහැදිලිද? හරි. ලේසි ඇති කියලා හිතනවා. බලන්න ඊට පස්සේ අපිට තියෙන්නේ මේ විශාලත්වය දෙනවා. මෙන්න මේ විශාලත්වය දීලා කෝණය අඳින්න තමයි ඊගාට තියෙන්නේ. ඒ කියන්නේ දෙන ලද විශාලත්වයකින් යුතු කෝණ ඇඳීම තමයි ඊගාව කොටසෙන් තියෙන්නේ. හරි දුරුදේ මම හිතනවා දැනට ඔයාලට මේ කිව්ව ටික පැහැදිලි වෙන්නේ නැති කියලා මොකද ඉස්කෝලේ කරලා තියෙන්නේ යම් කිසි අපහැදිතාවයක් තිබුණා නම් ඔයාලට ඒක මෙතනින් निराකරණය වෙන්න ඇති කියලා හිතනවා තේරුණාද හරි ඒ වගේම තමයි දුවේ පුතේ ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න මොකද නිතර නිතර ඔයාලට වීඩියෝ වැටෙන්න පුළුවන් ඊට short video ඒ කියන්නේ මේ යන වීඩියෝ එකේ ඔයාලට සම්පූර්ණ වීඩියෝ එක බලන්න බැරි වුණයි කියමුකෝ මේකේ highlight කරපු දේවල් වැදගත් දේවල් මොකක් හරි ලේසි ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒ දේවල් ෂෝට් වීඩියෝ විදියට මම ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙනවා. ඔයාලට ඒ වගේම තමයි මේ ෂෝට් වීඩියෝ එකේ යට නම තියෙන තැන ක්ලික් කරා නම් ඔයාලට ඒකේ ෆුල් වීඩියෝ එකක් බලන්න පුළුවන් වෙන විදියට තමයි ඔයගොල්ලන්ට මේ ෂෝට් වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නේ. ඉතින් දුවේ පුතේ ඕම් ඔය වගේ වීඩියෝස් දානකොට ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තිබුණොත්. ඉතින් ඒක නිසා දුවේ පුතේ මේ යට තියෙන රතු පාට subscribe button එකක් ක්ලික් කරලා bell එක all දාන්න බෙල් එක ඕල් දාපුවම බෙල් එක සම්පූර්ණ නිකන් පිරිලා වගේ යනවා නේද? අන්න ඒක දාලා තියන්න. ඇයි ඒ? එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් දුවේ පුතේ ඔයාලගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි බෙල් icon එක දාලා තියන්න කියන්නේ. හරි. ඒකත් මතක් කරන ගමන් මේ වීඩියෝ ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට share කරන්න, දන්න කියන කට්ටියට share කරන්න, යාළුවන්ට දෙන්න කියලා දැනුවත් කරන්න මේ පන්ති වලට සම්බන්ධ වෙන්න කියලා. මොකද ඔයාලට මුදල් ගෙවලා කරන දෙයන්නේ මේ නොමිලේ ඔයගොල්ලන්ට ඔයාලගේ පෙළපොත නැවත වරක් ආවරණය කරලා දෙනවා ඉස්කෝලේ වගේ නම් අපිට යම් කිසි නොයලකේ හේතු කීපයක් නිසා පොඩ්ඩක් ප්‍රමාද වුණා නැත්නම් අපි ඉස්කෝලේට වඩා පාඩම් හතරකින් ඉස්සරහයි හිටියේ හරි ඒක නිසා දැන් නම් අපි චුට්ටක් ප්‍රමාද වෙලා දෙනවා නමුත් තව ටික දින කීපයකින් අපිට ওই පාඩම් ටික ආවරණය කරගන්න පුළුවන් ඉතින් දුවේ පුතේ ඒ දේ කියන ගමන් ඔයාලට දාපු ගමන් වීඩියෝ එකක් ගෙන්න ගන්න මේ විදිහට channel එක subscribe කරලා තියෙනවා ඔයාලට group එකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වීඩියෝ එකේම යටින් මම link එක දාලා තිනවා group එකේ වීඩියෝ මේ sorry link එක ඒ link එකට ගිහිල්ලා group එකටත් add වෙලා ඉන්න අනිවාර්යෙන් මම approve කරනවා ඔයගොල්ලෝ දාපු ගාමම ඔයාලට පුළුවන් notification එක ආවෙ නැතත් ඔයාලට group එකට ගිහිල්ලා group එකෙන් ඔයගොල්ලන්ට වීඩියෝ බැලීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි මේ කරන පාඩම් වල යම් කිසි ගැටලුවක් ඔයාලට ඇති වුණොත් ඔයාලට group එක හරහා ඔයාලට ඒවා විසඳ ගන්න පුළුවන්. group එකට කිසිම අවස්ථාවක call ගන්න එපා. ඔයාලට
චැට් කරලා ඔයගොල්ලෝගේ ප්‍රශ්න මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව වොයිස් මැසේජ් ඔයාලට දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලගේ ප්‍රශ්න විසඳා ගැනීමේ පහසුකමුත් මම ඔයගොල්ලන්ට සලසලා දීලා තියෙනවා. ඉතින් මගේ නිදහස් කාල සීමාවෙන් ඔයගොල්ලන්ට මේ කරලා දෙන දේ වටිනාකමක් ඇතුව බාරගන්න කියලා මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්න දුවුතේ ඔයාලගේ නවවෙනි පාඩමේ තවත් කොටසක් අදින් අවසන් කරා. නමුත් තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අගයක් දුන්නාට පස්සේ කෝණයක් අඳින්නේ කොහොමද කියන එක තමයි අපි ඊගාවට සාකච්ඡා කරන්න. අපි මේ පාඩමින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.